අයිබුවන් සුබ දවසක් ඔබට 2019 ජනාධිපතිවරණය සඳහා සියල්ල තීන්දු තීරණ වී බවට පත්ව තිබෙන මොහොතක් නැතිනම් මේ සඳහා සියල්ල සූදානම් තිබෙන මොහොතක අපි ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන රටේ ජනතාව දැනුවත් විය යුතු සාපේක්ෂකින් ඡන්දදායකින් පිළිබඳ අවධානය යොමු කරමින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අද අයිබුවන් සුබ දවසක් තුලින් 2019 ජනාධිපතිවරණයේ සඳහා ඔබ දන්නවා 41 දිනක් තමන්ගේ අපේක්ෂකත්වයේ වෙනුවෙන් 41 දිනක් අපමුදල් තැන්පත් කළා. නමුත් ඊයේ පෙර නවී සිට 11 දක්වා වූ කාලය තුළ තමන්ගේ අපේක්ෂකත්වයේ වෙනුවෙන් ජනාධිපතිවරණයේ සඳහා 35 දිනක් තමයි නාම යෝජනා බාර දුන්නේ. මේ නාම යෝජනා බාර දීමත් එක්ක නොවැම්බර් 16 වෙනිදා රටේ ජනාධිපති ධුරයේ සඳහා ඔබ විසින් මේ 35 දෙනාගෙන් එකයි තෝරාපත් කර ගැනීමට නියමිතයි. ඉතින් ඊට පෙර සහ ඊට පසු තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කරමින් නාම යෝජනා බාර ගැනීමෙන් අනතුරුව එළබෙන ජනාධිපතිවරණයේදී එහි මෙහෙයුම් සහ එහි මාධ්‍ය උපමානයන් විශේෂයෙන් අපි සාකච්ඡාවට පත් වන කිරීම සඳහා අද අප ආරාධනා කළා මෙතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමන්ට සමන් ශ්‍රී රත්නායක මහත්මයාට එවැගේම අධ්‍යක්ෂ පරිශන හා ක්‍රම සම්පාදන චන්න පීද සිල්වා මහත්මයාට ඔබට දෙන බොහොම ගෞරවයෙන් අයබෝන් කියලා කියනවා. හොඳයි. සමන් මහත්මයා දැන් ජනාධිපතිවරණය සඳහා වැඩි උණුසුමක් දැනෙන කාලේ ඊයේ නාම යෝජනා බාර ගැනීමත් එක්කම මෙතිවරණ කොමිෂන් සභාවට වැඩි වගකීමක් දැන් පැවරී තිබෙනවා. රටේ තීන්දුව තීරණ ගැනීමේදී සහ ඡන්දදායකයා අපේක්ෂකයා එක් මතයක් වෙනුවෙන් එක් පැහැදිලි දිශානතයක් කරා ගමන් කිරීම සඳහා නම් හොඳ මෙතිවරණයක් පවත්වා ගැනීම සඳහා. දැන් ඊයේ පස්සේ ඇති වුණු තත්වයන් ඊයේ දවසේ කොහොමද ක්‍රියාව නැගුණේ දැන් කොහොමද කෙරෙන්නේ? මම හිතන්නේ ඊයේ තත්වය තුළ තමයි දැන් ඔබ කිව්වාගේ දැන් තමයි සැබෑ මෙතිවරණයක් තියෙන්නේ. මොකද අපි සැප්තැම්බර් මාසේ 18 වෙනිදා ගැසට් නිවේදනය නිකුත් කරා ජනිතන පැවැත්වීම සම්බන්ධයෙන් නාම යෝජනා බාර ගන්න දිනයත් ජනිතන පැවැත්වෙන්නේ කවද්ද කියන එක සඳහන් කරමින් ඒ අනුව තමයි අපි ගිය 6 වෙනිදා දක්වා අපමුදල් බාර ගත්තා. ඔබ කිව්වා වගේම 41 දිනක් මේ සඳහා අප තැන්පත් කරා. එතෙන්දී පිළිගත් දේශපාලන පක්ෂ වල අපේක්ෂකින් 19 දෙනෙකුත් ඒ වගේම අනිකුත් දේශපාලන පක්ෂ වල අපේක්ෂකින් 3 දෙනෙක් සහ ස්වාධීන පුද්ගලින් 19ක් විදිහට 41 දිනක් අපමුදල් තැන්පත් කරා. ඒ අපමුදල් තැන්පත් කළා අපි 7 වෙනි දන් ඊයේ නාම යෝජනා බාර ගැනීම සිද්ධ කරා. මෙතන මහ ලේකම් කාර්යාලයේ උදේ 9 සිට 11 දක්වා කාලය තුලදී මෙතෙන්දී අපිට ඒ අපතැන්පත් තැන්පත් කරපු 41 දෙනාගෙන් 35 දෙනෙක් තමගේ නාම යෝජනාව බාර දුන්නා. ඒ බාර දුන්න අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියාවලිය බොහෝ දෙනා දුටුවා සම්පූර්ණ මේ ක්‍රියාවලිය. එතෙන්දී ඒ නාම යෝජනා 35 ඉදිරිපත් වුණෙන් පස්සේ අතරින් නාම යෝජනා දෙකක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් වුණා. ඒ විරෝධතා සලකා බැලුවෙන් පස්සේ කමිෂන් සභාව ඒක අපිට පනත මගින් ජනතරය තෝරාපත් කර ගැනීමේ පනතට අනුකූලව නාම යෝජනා මණ්ඩලයට ප්‍රතික්ෂේප කිරීමට අදාළ කාරණා නෙවෙයි ඒක තියෙන්නේ. එනිසා නාම යෝජනා විරෝධතා දෙක යටපත් කරන ලැබුවා කමිෂන් සභාව විසින්. ඒ අනුව 35 දෙනාම තරඟ මේ ඉන්නවා. ඇත්තටම මැතිවරණය පටන් ගත්තේ දැන්. මොකද හේතුව හදිස්සිය හරි ඊයේ ඔක්කොම නාම යෝජනා ප්‍රතික්ෂේප වල එක ඔක්කොම නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා නම් නැවත අපිට නාම යෝජනා කැඳවීමක් කරන්න සිද්ධ වෙනවා. යම් ලෙසකින් එක නාම යෝජනා විතරක් පිළිගත්තා නම් අනිත් සියල්ල ප්‍රතික්ෂේප වෙලා එහෙනම් අපිට සිද්ධ වෙනවා විතරගෙන් ඒ පුද්ගලයා ජනිතේ. ඒක දැන් තමයි සැබෑ තරඟේ ආරම්භ කරේ. ඒ හින්දා මම හිතනවා සියලුම මේ අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ඔවුන්ගේ පාක්ෂිකයන් ඔවුන්ගේ හිතවතුන් ඒ වගේම ඔවුන් නායකට වැඩ කරන සියලුම දෙනා මෙතැන් සිට ආණ්ඩුක ව්‍යවස්ථාවත් මැතිවරණට අදාළ 181 අංක 15 දන්න ජනිතය තෝරාපත් කර ගැනීම පනතට අදාළව කටයුතු කිරීම ඉතාම වැදගත්. මොකද ඔබ කිව්වා වගේ අර එක ඉලක්කයකට දැන් අපිට ගන්න වෙලා තියෙනවා සියලුම දෙනා. මොකද්ද මේ එක ඉලක්කය? නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් අපේ රටේ විධායකය තෝරා ගැනීම සඳහා. එහෙනම් අපි සියලුම දෙනා දැන් කටයුතු කරන්නේ මේ අදාළ නීතිීන් වලට යටත්. හොඳයි. දැන් මේ නීති සහ උපමානයන් පිළිබඳව අපි ටිකක් දැනගන්න ඕනේ. චන්න පීදසිල්වා මහත්මයා, දැන් අපි කතා කරනවා ඡන්දයත් එක්ක මේ දේවල් කරන්න බෑ, මෙන්න මේ දේවල් කළේ හැකි. හැබැයි මේවා පිළිබඳව ජනතාව පැත්තෙන් අපි නොදන්නවා වෙන්නට පුළුවන්. මාධ්‍ය උපමාන කියලා වචනයක් ඇහෙනවනේ. ඇත්තට මොකද්ද මේ මාධ්‍ය උපමාන කියන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඡන්ද විමසීමක් ප්‍රකාශයටපත් කරාම බලය පැවරෙනවා මැතිවරණ කොමිෂන් සභාවට විධාන සහ උපමාන නිකුත් කරන්න. විශේෂයෙන්ම ඒ විධාන වලින් අපි රාජ්‍ය නිලධාරීන් කොහොමද ඡන්ද විමසීමකදී ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක පිළිබඳවත් මාධ්‍ය උපමාන වලින් මාධ්‍යවල හැසිරීම කොහොම වෙන්න ඕනේ කියන එක පිළිබඳවත් පැහැදිලිවම දක්වලා තියෙනවා.
ඒ අනුව අපි ඒ අපට පැවරිච්ච බලතලානුව අපි සෑම චන්ද විමසීමකට මෙම නැත්තම් මැතිරණය කරම අදාළව උපමාන සහ විධාන නිකුත් කරන. දැන් මෙවර ජනාධිපතිරණය සඳහත් අපි මාධ්‍ය උපමාන ගැසට් පත්‍රයේ පළ කරලා තියෙනවා. ප්‍රසිද්ධ පුවත්පත්වල දැන්වීම වශයෙන් දාලා තියෙනවා. ඒවගේම මාධ්‍ය ආයතන සහ රටේ සියලුම දෙනා මේ සම්බන්ධ දැනුවත් කරලා තියෙන විශේෂයෙන් මාධ්‍ය ආයතන. දැන් මේ මාධ්‍ය උපමාන වල බලපෑම සියලුම මාධ්‍යවලට තිබුණත් ඒ සම්පූර්ණ වගකීම තියෙනවා රාජ්‍ය මාධ්‍ය ආයතන වලට. ඒ කියන්නේ ශ්‍රී ලංකා රූපවාහි සංස්ථාවට, ගුවන් මේ සංස්ථාවට, ස්වාධීන රූපවාහිනී සේවයට සහ ලේකම් ආයතනයට. ඒ ආයතන හතර සම්පූර්ණ වගකීමට බැඳී සිටිනවා නිදහස සාධාරණ චන්ද විමසීමක් සඳහා මාධ්‍ය කෙසේ හැසිරිය යුතුද කියන එක පිළිබඳව. ඒ කියන්නේ මොනයම් ආකාරයකින්වත් යම් අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් ප්‍රවදනයටපත් කිරීමත් එහෙම නැත්නම් අගතියටපත් කිරීමට මාධ්‍ය භාවිතා වෙනව නම් ඒක සම්පූර්ණ මාධ්‍ය උපමානය උල්ලංඝනය කිරීම. ඒක නිසා මේ මාධ්‍ය උපමාන අපි නිකුත් කරලා තිනවා ගැසට් නිවේදනයේ. මේකේ උපමාන අපි 33ක් පැහැදිලිවම දක්වලා තිනවා. ඕන කෙනෙකුට අපේ වෙබ් අඩවියෙන් මේක භාගත කරගන්න පුළුවන්. එහෙම නැත්නම් රජයේ ප්‍රොද්ද දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් භාගත කරගන්න පුළුවන්. මුද්‍රණාලය වෙබ් අඩවිය අරගෙන මේක පැහැදිලිවම කොහොමද මේ චන්ද විමසීම් කාල සීමාව තුළ මාධ්‍ය හැසිරෙන්න ඕනේ කියන එක පිළිබඳව පැහැදිලිව දක්වනවා. මොකද චන්ද විමසීම් කාල සීමාව පිළිබඳවත් යම් ගැටලු පවතිනවා. සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ චන්ද විමසීම පිළිබඳව ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට චන්ද විමසීම පවත්වා ප්‍රතිඵල ප්‍රකාශය කොට අවසන් කරන කාලය දක්වා වූ කාලය සම්පූර්ණ චන්ද විමසීම් කාල සීමාවට අයත් වෙනවා. මෙන්න මේ කාල සීමාව තුළත කොහොමද මාධ්‍ය හැසිරෙන්න ඕනේ කියන එක පිළිබඳව තමයි මේ මාධ්‍ය උපමාන අපි සකස් කරලා තියෙන්නේ. දැන් රාජ්‍ය මාධ්‍ය ආයතන වලට අපිට මේක විධාන සහ උපමාන පැනවිය හැකි වුවත් අපි අපේ බලය අපි ඒ විදිහට මේ පාවිච්චි කළේ නැහැ. අපි සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන්, පුද්ගලික මාධ්‍ය, සමාජ ජාල මාධ්‍ය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මේ සියලුම ආයතන කැඳවලා අපි සාකච්ඡාවක් පවත්වලා ඔවුන් එකඟ වෙලා තමයි මේ කෙටුම්පත සකස් කරන්නේ. ඒක නිසා මේක අපි අතර ඇත්තරම තියෙන අන්‍යෝන්‍ය බැඳීමක ලියවිල්ලක්, MOU එකක් වගේ ඇත්තරම. ඒක නිසා අපි මෙතිවන කොමිෂන් සභාවත්, රාජ්‍ය නිලධාරිනුත්, මාධ්‍ය ආයතනත් මේ සියල්ලම බැඳී සිටිනවා වගකීමට මේ උපමාන ක්‍රියාත්මක කරලා මාධ්‍ය තුළ විශේෂයෙන්ම චන්ද විමසීම කිරීමේ මාධ්‍ය බලපෑම අතිම විශාල පරාසයක්, පුළුල් පරාසයක් තියෙනවා. ගොඩක් දේවල් කළ හැකි. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා සියලුම මාධ්‍ය ආයතන මේ මාධ්‍ය උපමානවලට ගරු කරලා ඒ අනුව කටයුතු කරලා මේ මැතිවරණය නිදහස් හා සාධාරණව පවත්වන්නට අපට අවශ්‍ය සහයෝගය ලබා දෙයි කියලා. චන්ද මහත්මයා, දැන් චන්ද දායකයන් විදිහට රටේ සමස්ත ජනතාව දැනගන්න බලාපොරොත්තු ඇති. මොනවාද මේ තියෙන උපමානයන් එකක් දෙකක් අපි විශේෂයෙන් සඳහන් කළොත්? දැන් එක් උදාහරණයක් ඇටියට මේ වගේ වැඩසටහන. දැන් උදෑසන පත්තර, දැන් මේ වැඩසටහනට කලින් පත්තර ඉදිරිපත් කරා. අපි කියලා තියෙන්නේ පත්තරේ තියෙන හෙඩ්ලයින් එක විතරක් තමන්ට ප්‍රකාශයටපත් කරන්න පුළුවන්. ඒ හෙඩ්ලයින් එකත් එක්ක, එහෙම නැත්නම් සිරස්තලයත් එක්ක ඒ නිවේදකයාගේ මතය ප්‍රකාශයටපත් කරනවා නම් ඒ තුලින් යම්කිසි දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් අපහසුතරපත් වෙනවා නම් අන්න මාධ්‍ය උපමාන උල්ලංඝනය කිරීම. තමන්ගේ දේශපාලන මතය ප්‍රසිද්ධ මාධ්‍යවලදී කීම සම්පූර්ණම තහන. මොකද මේවා මේ ෆ්‍රීකවෙන්සිස්, එහෙම නැත්නම් මේ සංඛ්‍යාත පොදු මහජනතාවට අයිති දේවල්. ඒක නිසා ඒව භාවිත කරලා ඒ මහජන මතය තුළ යම් මහජන මතය විකෘති කරන්න උත්සාහ කරනවා නම් යම්කිසි මාධ්‍ය ආයතනය ඒක සම්පූර්ණ මාධ්‍ය ප්‍රමාණ උල්ලංඝනය කිරීමක්. අපි කියලා තියෙන්නේ ඒක නිසා තමයි පුවත් ප්‍රවෘත්ති විකාශයන්හිදී පවා දැන් මේ දවස්වල දැන් අද ඉඳන් දේශපාලන රැලි හැමතැනම තියෙනවා. ඒ සෑම අපේක්ෂකයෙකුටම සමාන විදියට ඒ එක් අපේක්ෂකයෙකුට උදෑසන 6 ප්‍රවෘත්ති වලට යම්කිසි ප්‍රචාරයක් දෙනවා නම් අනිත් අපේක්ෂකයටත් එය සමාන ගුවන් කාලයක් වෙන් කරනවා. ඒ තුලේදීත් යම්කිසි අපේක්ෂකයෙක් අනිත් තවක් අය කෙරෙහි අගතියටපත් වෙනවරුන් කටයුතු කරනව නම් අපි ඒව විකාශ කිරීමේ වළක්වන්න කියලා තියෙනවා. තමන්ගේ මතය කියන්න පුළුවන්. නමුත් අන් අයට අපහසුතාවක් ඇති නොවන විදියට. ඒක තමයි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මේ මාධ්‍ය සීමාව තුළ. හරි, දැන් චන් මහත්මයා සහ ඒ වගේම සවන් මහත්මයා, අපේ රාජ්‍ය මාධ්‍ය එහෙම ක්‍රියා කළා හිතුවොත්, නැත්නම් ක්‍රියා කළොත් සහ පෞද්ගලික මාධ්‍යයට පරිබාහිරව ක්‍රියා කළොත් මොකක්ද මේ දෙක අතර තියෙන පරස්පරයට යම් විසඳුමක් තියෙනවද? මොකක්ද තියෙන නිර්ණායකය? ඔව්, අපි රාජ්‍ය ආයතනනම් ඍජුවම අපේ පාලනයට යටත් වෙනවා. අර චන්න කිව්වා වගේ අපිට පෞද්ගලික අංශයේ මාධ්‍ය ආයතන
ඍජු සම්බන්ධයක් නැති වුණත් ඔවුන් පාවිච්චි කරන්නේ මේ රටේ මහජනතාවට අයත් සංඛ්‍යාත. TRC එක මගින් ඔවුන්ට විකුණලා තියෙන්නේ මුදල් අරගන්නේ ඒකට. එතන මේක ඒ ආයතනයේ අයිති දෙයක් නෙවෙයි. මේක පොදු මහජනතාවගේ දෙයක්. ඒ හින්දා අපි ඒ නිසා තමයි මේ මාධ්‍ය උපමාන සකස් කිරීමේදීත් සියලුම පෞද්ගලික මාධ්‍ය ආයතනවල විධායක මට්ට නිලධාරීන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් එවැනි අය අරගෙන මේ කාරණා උන්ගේ නීති අංශය වල පිරිස් මේ සම්බන්ධ කරගත්තේ ඒකයි. මේ හැමෝගෙම එකඟත්වය තුළ තමයි මේ මාධ්‍ය උපමාන සකස් කරන්නේ. අපි හිතනවා ඒ එකඟත්වය තුළ සකස් කරගත්ත දේ එකඟත්වය උන් අපිත් එක්ක දිගටම මේ ආකාරයෙන් කටයුතු කරයි කියන එක. ඒතර ඒක එහෙම නොවුනොත් කමිෂන් සභාවට සිද්ධ වෙන දේ තමයි අපිට එවැනි මාධ්‍ය ආයතන සම්බන්ධ සමහරට අපිට කෙනෙක් ප්‍රශ්න කරොත් කියන්න වෙන්නේ මේක තමයි තත්ත්වය කියන්නේ. හරි වඩාම හොඳම දේ තමයි අපි ස්වයං වාරණයක් තියාගන්න එක. අපි මේ කියන්නේ මේ අපි වෙනුවෙන් නෙවෙයි මේ රටේ මේ පත් වෙන්නේ විධායක ජනාධිපතිවරයා. ඒතර මේ ජනිතලා තෝරාපත් කර ගැනීමේදී ඒ සඳහා අපේ ඡන්දදායකයන් බුද්ධිමත්. මේ ඡන්දදායකයන්ට තමන්ගේ මතය තමන්ගේ අදහස් විකෘති කරන වෙන ආකාරයට ඔවුන්ගේ අදහස් වලට අනවශ්‍ය ආකාරය බලපෑම් ඇති වෙන ආකාරය ඒ ඔවුන්ගේ මතවාදය වෙනස් කරන මට්ටමට ඒ කියන්නේ සාධාරණ හේතුන් තුනේ අර විශේෂයෙන්ම කෙනෙක්ව අනවශ්‍ය විදිහට වර්ණනා කිරීම සහ අනිත් පැත්තේ අගතියටපත් වෙන ආකාරයට මේකට යන්නේ නැතුව සැබෑ ලෙස සිද්ධිය විදිහට වාර්තා කරනවා නම් ගැටලුවක් නැහැ. වෙච්ච දේ ආකාරයෙන්ම වාර්තා කිරීමදී ලොකු ගැටලුවක් කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙන සෑම මාධ්‍ය ආයතනයක්ම තමන්ට මේ ලැබිලා තියෙන සංඛ්‍යාත ගුවන් කාල මේවා මේ රටේ මිනිස්සුන්ට ගෞරවයක් වෙන විදිහ ආකාරයට පාවිච්චි කරයි කියන එක. හොඳයි සවන් මහත්මයා එක්කම චන් මහත්මයා දැන් අපි හැමෝටම තමන්ටම කියලා මාධ්‍ය හැකියාවක් තියෙනවා. ජංගම දුරකථනය තමන්ගේ Facebook හෝ සමාජ ජාල වෙබ් අඩවි එක තමන්ට අති විශාල පිරිසක් ඉන්නට පුළුවන් සමාජ මිතුරු මිතුරියන්. අපි දැක්කා පසුගිය ඡන්දවලදීත් සමාජයම් මතයක් වෙනස් කරන්නට නැත්නම් කෙනෙකුට මඩ ප්‍රහාරයක් එල්ල කරන්නට මෙවැනි දේවල් පාවිච්චි කරපු ආකාරය. දැන් එවැනි තත්වයකදී අපි ඡන්දදායකයන් විදිහට කොහොමද අපි දැනුවත් වෙලා ඉන්නට මොනවද අපිට කරන්න පුළුවන් මොනවද අපිට කරන්න බැරිද? දැන් ඒකත් මේ ඔබතුමා කියන කතාවත් අපි මේ මාධ්‍ය ආයතන මාධ්‍ය උපමාන වලට ඇතුළත් කරලා තියෙනවා. දැන් මේක 30 වෙනි උපමානයේ තියෙනවා යම් මැතිවරණ කාල සීමාවක් තුළදී මෙම මාධ්‍ය උපමාන වලට අනුකූලව ක්‍රියා කටයුතු කිරීම සමාජ වෙබ් අඩවි හිමිකරුවන් හා සමාජ වෙබ් අඩවි පරිපාලකවරුන්ද කේබල් රූපවාහිනී නාලිකා හිමිකරුවන්ගේද වගකීම වන්නේ කියලා. ඒ වගේම තමයි අර අන්නයට අපහාසාත්මකව ඔය හේට් ස්පීච් කියලා කියනවා. ඒ දේවල් පවා මේ උපමාන වලට අපි ඇතුළත් කරලා තිනවා. ඒක තහනම් කරලා තිනවා කියලා. ඒවා ප්‍රකාශක වෛරී ප්‍රකාශ සමාජය තුළ අනවශ්‍ය විදිහට මත ඇති වෙන ආකාරයේ වෛරී ප්‍රකාශන අත්විඳි මිනිස්. අපි ඒක නිසා ඒ ඔය Facebook ආයතනය ඒ වගේම YouTube ආයතන ඉහළ නිලධාරීන් සහ Google ආයතන නිලධාරීන් එක්ක දැන් සාකච්ඡා කරලා ඒගොල්ලෝ අපට එකඟ වුණා මේ ඡන්ද විසින් කාල සීමාව තුළ එවැනි දේවල් ප්‍රචාරය වෙනවා නම් ඒවා පාලනය කිරීමට සම්පූර්ණ සහයෝගය කොමිෂන් සභාවට දෙනවායි කියන්නේ. කියන්නේ කැබිනට් සභාවේ ඉල්ලීමක් තුළ අපි රිපෝට් කරොත් එහෙම ඒගොල්ලෝ එකඟ වෙනවා එවැනි අංගය හොඳයි. අද අපි සාකච්ඡා කරන්නේ නාම යෝජනා භාරදීමෙන් පස්සේ තිබෙන ක්‍රියාවලිය සහ ඒ සඳහා සිදු කළ යුතු සිදු නොකළ යුතු ක්‍රියාවන් පිළිබඳව. දැන් ඡන්දදායකයා සහ ඡන්ද අපේක්ෂකයා පිළිබඳව කතා කරද්දී දැන් ඡන්ද අපේක්ෂකයෝ ජනාධිපතිවරණ අපේක්ෂකයොන්ටත් වැඩි වගකීමක් තියෙනවා මේ කාලේ. ඔවුන්ගේ හැසිරීම ඔවුන්ගේ කණ්ඩායම තමන්ගේ ජයග්‍රහණයට එකතු කරගන්න ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විදිහට ඡන්ද අපේක්ෂකයන්ගේ ජනාධිපති අපේක්ෂකවරයන්ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? මම හිතන්නේ පැහැදිලිවම ඊ නාම යෝජනා භාරගෙන පස්සේ සභතුමා තදිගු කාලයක් අරන් පැහැදිලි කරා. අපි ඒ සියල්ල තමයි ලිඛිතව දාලා තියෙන්නේ මේ මාධ්‍ය උපමානවලට ආචාර්ය ධර්මවලට. ඒ වගේම මේ කාලේ කොහොමද රාජ්‍ය නිලධාරීන් හැසිරෙන්න ඕනේ කියන එක. රාජ්‍ය සේවය කොහොමද තියෙන්න ඕනේ කියන එක. මොකද රාජ්‍ය සේවය කියන එක ඒ කාලේ රජ නිලධාරියා ඒ සම්පත් ඒ සියල්ල අයිති මහජනතාවට. දැන් ඒ එවැනි රජ නිලධාරී රජ සේවකෙකුට අපේ නිලධාරියට බැහැ යම් යම් පුද්ගල වෙන වෙනම කටයුතු කරන්න. එඳා රාජ්‍ය අංශයේ නිලධාරීන්ට විශේෂම අපි මේ මැතිනේ ප්‍රකාශයට පත් කර දාම ගැසට් නිවේදනයක් නිකුත් කරා.
රාජදේපල අයිතුරු පරිණය ස්ථානමාරුවෙන් උසස් වීම සහ එවැනි කාරණා සම්බන්ධයෙන් කොහොමද රාජ්‍ය ආයතන කටයුතු කරන්න ඕනේ කියන එක. අපිට අතීතයේ එවැනි අත්දැකීම් මොන තරම් තියෙනවා? මොකද මේ අවසානයේ ඒ සඳහා මැදිහත් වෙච්ච නිලධාරීන්ට කොහොමද මේ අනිකුත් නීති රීතිත් එක්ක කටයුතු කරලා අවසානයේ උන්ට අත්වන තත්ත්වයන් මොනවාද කියන එක. ඒ හින්දා අපි මේ 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 කාරණා සියල්ලම කරන්නේ මේක බොහොම නිදහස් ඡන්දයක් විදිහට තියාගන්න. එහෙම නැතුව අපිට කිසිම පාර්ශවයක් හිර කරන්නවත් කිසිම මාධ්‍ය උපමාන දාන්නේ මාධ්‍ය පාලනය කිරීමට නෙවෙයි. අපි ඒක ගත තුල යන්නේ. ඒ වගේම අපි රජ නිලධාරීන්ට කියලා තියෙන අපි මේ ඒ අපි ආචාර ධර්ම රජ නිලධාරීන් සම්බන්ධයෙන් දාලා තියෙන මුකුත් මේ ආයතන සංග්‍රහය සහ මූල්‍ය රෙගුලාසිය අනුව මෙම කාලෙදී වඩාත් පරිස්සමෙන් තමන් කොහොමද කටයුතු කරන්නේ කියන එක පිළිබඳව. ඊළාට ආචාර ධර්ම අපි දීලා තියෙන එකයි අපේක්ෂකයන්ට එහෙම ඔවුන්ට මේ මෙහෙවන ඔවුන් නායකයෝ. එතකොට ඔවුන්ගේ අනුගාමිකයන් කොහොමද මෙහෙවන්නේ? ඔවුන් කොහොමද මේ අපේ මේ මැති වෙන කාල සීමාව තුළ කොහොමද හැසිරෙන්න ඕනේ කියන එක තුළ? මොකද මේ සියල්ල අපි කරන්නේ මේ අපේ ජනතාවට ඡන්දදායකයාට 1,59,92,096ක් ඉන්නවා මේ චන්දර චන්දන්. අපි චන්දිතා පාවිච්චි කරන්නේ 2018 චන්ද හිමි නාම ලේඛනය. 2018 චන්ද හිමි නාමනේ ලියාපදිංචිල ඉන්නවා 1,59,92,096ක් ඡන්දදායකයෝ. ඉතින් මේ හැමෝගෙම ඡන්දේ වටිනාකමක් තියෙනවා. ඉතින් ඒ සෑම ඡන්දයක්ම ඒ තනි තනි පුද්ගලයාට තමන්ට හිතන ආකාරයෙන් තමන් දකින ආකාරයෙන් තමන්ට ඡන්දේ පාවිච්චි කරන තමන්ගේ මතවාදය අනුව ඒ අවශ්‍ය පසුබිම සකස් කරන එක. ඉතින් ඒ සඳහා මේ සියලුම කාරණාවන් අපි කරන්නේ. ඉතින් මේ සඳහා තමයි අපි ඉල්ලන්නේ සිරු මාධ්‍ය ආයතන සිරු රජ ආයතන සහ හැමෝගෙම තමන්ට හැකි උපරිම ආකාරයට අපිට අපේ ඉදිරිපත් කළ තියෙන කාරණාත් එක්ක අපිත් එක්ක එකඟත්වයෙන් ඒ කටයුතු කරන්න කියන්නේ. දැන් ඔබතුමන් සඳහන් කළා අර විශේෂයෙන් රාජ්‍ය දේපල පිටබඳව. මැතිවරණ සමයේදී රාජ්‍ය දේපල අවභාවිතය ගැන අපි නිතර කතා කරනවා. ආණ්ඩුව මාරු වෙනවා නම් පසු ආණ්ඩුව ගැන ඊට පස්සේ පත්වන ආණ්ඩුව කියන මෙහෙම මෙහෙම වුණා කියලා. දැන් රාජ්‍ය දේපල අවභාවිත වීමක් වෙනවා නම් ඒක වළක්වන්න ක්‍රමවේදයක් තිබෙනවද? මොකක්ද තියෙන ක්‍රමවේද? කොහොමද අපි පැමිණිලි කරන්නේ? පැහැදිලිවම චන්ද විමසීම ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කළ වහම අපි දෙවනි චක්‍රලේක හැටියට නිකුත් වෙන්නේ රාජ්‍ය සම්පත් අවභාවිතාව රාජ්‍ය දේපල පාලනය කිරීම සම්බන්ධව. ඒක අපි එහෙම කරන්නේ වෙන විශේෂ හේතුවක් නිසා නෙමෙයි. අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා වගේ මේ ඡන්ද විමසීම නිදහස් හා සාධාරණ පවත්වාගෙන යෑමේ වටපිටාව සකස් කරගන්න. මේ සියලුම දේපල මේ උපමාන විධාන ආචාර ධර්ම රාජ්‍ය සම්පත් අවභාවිතාව උත්සව පෙරහැර පරිසීමා කිරීමේ සියලු දේම බලාපොරොත්තු වෙන්නේ නිදහස් සාමකාමී පරිසරයක් තුළ සැමට සාධාරණ හැම අපේක්ෂකරන සාධාරණ වටපිටාවක් ඇති කරගෙන යන්නේ. ඔය රාජ්‍ය සම්පත් අවභාවිතා ඉතාම වැදගත් රාජ්‍ය සේවයේ නිලධාරීන් සම්බන්ධයෙන් අපි ඒ තුළින් අපි මේ එක නිලධාරී සෑම රාජ්‍ය ආයතනම අපි නම් කරන්න කියලා තියෙනවා. මේ තමන්ගේ සම්පත් භාර වෙන්න නිශ්චලතා චංචල දේපල විශේෂයෙන්ම ඔබතුමා කිව්වා වගේ වාහන දැන් අසීමිත ලෙස වාහන දේශපාලන ප්‍රචාරක වැඩසටහන් වලට යෙදෙන අවස්ථා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සංචාරක නිවාස රජයේ ආයතන නොමිලේ වෙන් කරගනිමින් දේශපාලන ප්‍රචාරය වලට යොමු කරගන්න. මේක එක පක්ෂයට විතරයි මේක බලපෑත්තේ. ඒක නිසා අපි මේව සීමා කරලා එක සෑම රාජ්‍ය ආයතනයකටම පළාත් සභා ඉඳලා මේ අමාත්‍යාංශවල ඉඳලා ප්‍රාදේශීය සභාව දක්වා වූ රාජ්‍ය ආයතන වලට අපි නිලධාරීන් නම් කරන්න අපි කියලා තියෙනවා. අපිට නම් කරලා එවලා තියෙනවා මේ රාජ්‍ය දේපල වගකීම භාරව ඉන්න. ඔහු සම්පූර්ණ වග කියන්න ඕනේ ඒ තමන්ගේ ආයතනය තුළ මේ රාජ්‍ය සම්පතක් නිශ්චල හෝ චංචල දේපලක් අවභාවිතා වෙනව නම් ඒ නිලධාරියා සම්පූර්ණයකට වග කියන්න ඕනේ. ඒක නිසා ඒකට අපිට නිලධාරීන් නම් කරලා තියෙනවා අමාත්‍යාංශ වලින්. ඒ අය දැන් මේ වැඩ පිළිවෙල කරගෙන යනවා. අපි දැනුවත් කිරීම කරලා තියෙනවා. මේවා උල්ලංඝනය වෙනවනම් මේ රාජ්‍ය සම්පත් අවභාවිතා වෙනවනම් මහජනතාවට ඕනෑම අවස්ථාවක පුළුවන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේ දැන් අපි ජාතික පැමිණිලි විමර්ශන කාර්යාංශයක් එහෙම නැත්නම් ගැටුම් කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කරලා තියෙනවා මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ උපදේශකවරුන්ගේ ප්‍රධානත්වයෙන්. ඒකට පොලිස් දෙපාර්තමේන්තුවේ සහාය සම්පූර්ණ ලැබිලා තියෙනවා. නියෝජ්‍ය පොලිස් පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුක්ත පොලිස් ඒකකයක් ස්ථාපිත වෙලා තියෙනවා. මේක දිස්ත්‍රික් මට්ටමට ව්‍යාප්ත කරලා තියෙනවා. ඒකින්ද ඕනෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකට ඕනෑම මැතිවරණ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයකට අපි දැන් ප්‍රසිද්ධියටපත් කරලා තියෙනවා. ඊයේ සභාපතිතුමත් ඒ සියමුතුරු කතරාංක පැහැදිලි කරා. මේ දුරකථනයෙන් විතරක් නෙමෙයි WhatsApp, Viber,
ඒවාගේ සමාජ මාධ්‍ය ඔස්සේ පවා අපට මේ පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන් අපි ඒවට ක්ෂණිකව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වටපිටාව මේ වෙනකොට සකස් කරලා තියෙනවා. හොඳයි. එකම දැන් මෙවැනි තත්ත්වයන් සමගම සමන් ශ්‍රී රත්නායක මහත්මයා එකම චන්නපීද සිල්වා මහත්මයා රටේ ජනතාව තමන්ගේ අයිතිය ගැන වැඩිපුර කතා කරනවා වගේම දැන් ඡන්ද දායකයෝ සහ ඡන්ද අපේක්ෂකයෝ විශේෂ මේ වගේ සාකච්ඡා දේශපාලන සාකච්ඡාවලදී අපිට මුණ ගැහෙනවා. විවිධ අපේක්ෂකින් තමන්ගේ නියෝජිතයන් දේශපාලන සාකච්ඡා සඳහා ගුවන් විදුලිපණි මැදදී සම්බන්ධ කරගන්නවා. දැන් මේකේ තිබෙන විනිවිද භාවය අපි දකිනවා සමහර වෙලාවට එක පක්ෂයක පමණයි එතන ජනප්‍රියත්වයට පත් කරන්න උත්සාහ කරන්නේ. මේකෙත් කොහොමද තියෙන විනිවිද භාවයේ සාකච්ඡා සම්බන්ධයෙන්? ඔව් මම හිතන්නේ අපි මේ මේ මුලින්දම සෑමතම අපි දිගින් දිගටම සඳහන් කරත් ඒකයි. අපේ මාධ්‍ය උපමාන ගත්තත් ඒකෙත් මුලින්ම සඳහන් උඩින්ම සඳහන් වෙන්නේ ඒ ටික තමයි. මේක අපි අයි මේව දාලා තියෙන්නේ කියන එක. අපිට මේ අවශ්‍ය වෙන්නේ සෑම තරඟකරුවෙකුටම සමාන අවස්ථා ලබා දීම. ඒ කියන්නේ එකම මට්ටමකින්ද එකම පිටේ එකම පහසුකම් මත ක්‍රීඩා කරන තමයි අවස්ථාවේ තියෙන්නේ. එතකොට ඒ සඳහා මෙතන කමිෂන් සභාව විදිහට අපි මැදිහත් වෙනවා. ඒ නිසා තමයි අපි ඇත්තටම නිදහස් මේ ගුවන් කාලය ලබා දෙන්න කටයුතු කරන්නේ. කමිෂන් සභාව මැදිහත් වෙලා රජයේ මාධ්‍ය ආයතන දෙකත් එක්ක රොබකි වගේ සමහරට ආර්ථික වශයෙන් ශක්තිමත් එවැනි කෙනෙකුට සහ මාධ්‍ය ආයතන විසින්ම ස්වේච්ඡායෙන් ඕනනම් ඉදිරිපත් වෙලා සමහර අපේක්ෂකයන් වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන්. ඒක වළක්වන්න තමයි තව පාර්ශ්වයකින් ඕන කොහෙත්ම අවස්ථාවක් ලැබෙන්නේ. ආර්ථික වශයෙන් ශක්තියකුත් නැහැ, සමාජීය වශයෙන් සහ එවැනි කිසි සම්බන්ධතා නැති නිසා. හැබැයි උන් අපේක්ෂකයෝ උනුත් අනිත්‍ය වගේම ඒ එක හා සමාන මට්ටමේ අපේක්ෂකයෝ. උන්ටත් එහා සමාන වටිනාකමක් තමයි තියෙන්නේ. නමුත් එවැනි ඒ උන්ට අවස්ථාව දෙන්න තමයි අපි හැමතිස්සම උත්සාහ කරන්නේ. අපි සදා විශේෂම රූපවාහිනිය සහ ගුවන් විදුලියේ ඔවුන්ට නිදහස් අපි කාලයක් ලබා දෙනවා. ඒ සඳහා කටයුතු ඒ අපේ සමාන අවස්ථාව ලබා දීමේ අරමුණින් තමයි. අනිත් පැත්තෙන් එවැනි ආකාර කටයුතු කරනවා නම් අපිට සිදුවන මාධ්‍ය සම්බන්ධයෙන් උන්න දැනුවත් කරන කරුණාකල අපේ මාධ්‍ය උපමානත් එක්ක මේ ගනුදෙනුව කරගෙන යමු. මොකද මේ කාරණාව අපි කරන්නේ මේ රටේ ඉදිරි අවුරුදු පහක විධායකයේ තෝරා ගැනීම නිසා. හොඳයි, අපි අද සාකච්ඡා කරන්නේ නාම යෝජනා පිළිගැනීමත් සමග එළබෙන ජනාධිපතිවරණ මෙහෙයුම සහ එහි මාධ්‍ය උපමානයන් පිළිබඳව අපි මොනවද කළ යුත්තේ නොකළ යුත්තේ මොනවද කිය අපේ වේලාව බලලා යලිත් සාකච්ඡාව සමග සම්බන්ධ වෙනවා. අපි සාකච්ඡා කරමින් සිටින්නේ මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සවන් ශ්‍රී රත්නායක මහත්මයා එක්කම අධ්‍යක්ෂ පර්යේෂණ හා ක්‍රම සම්පාදන චන්නපීද සිල්වා මහත්මයාත් එක්ක. අපි ග්‍රාමයකට කලින් සාකච්ඡා කරමින් හිටියා මේ කාලයේ සහි වැදගත්කමත් එක්කම කොහොමද මේ මැතිවරණ සාකච්ඡාවලදී රූපවාහිනී ගුවන් විදුලි සාකච්ඡාවලදී සහභාගීත්වය පිළිබඳව ගුවන් කාලයේ බෙදී යාම පිළිබඳව දැන් ස්වාධීනව ඉදිරිපත් වුණු පුද්ගලිනුත් ඉන්නවා. පිළිගත් පක්ෂ 19ක් පමණ. ඒ වගේම ස්වාධීන අපේක්ෂකයන් කරනවකුත් ඉන්නවා. මේ අය අතර කොහොමද ගුවන් කාලයේ බෙදෙන්නේ? තියෙන නිර්ණායකයන් කොහොමද? නිවැරදි කිරීමක් කරන ස්වාධීන කියලා අපේක්ෂකයෝ නැහැ. පනතේ තියෙන්නේ පාර්ලිමේ ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරයෙක් වෙලා හිටියනම් ඔහුට අපේක්ෂකත්වය ගන්න පුළුවන්. මේ සියලුම අපේක්ෂකයන්ට සමාන ගුවන් කාලයක් වෙන්කර දීමට පනතේ ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන මේ චන්දවිසිං පනතේ 117 වෙනි වගන්තියේ ප්‍රතිපාදන සලසලා තියෙනවා. ඒ අනුව රාජ්‍ය මාධ්‍ය වූ ගුවන් විදුලි සංස්ථාවත් රූපවාහිනී සංස්ථාවත් එක් අපේක්ෂකයෙකුට විනාඩි 15කට නොවැඩි සහ ඒ උපරිම විනාඩි 45කට අපි දැන් මේක සීමා කරා. මොකද අපේක්ෂකෙන් සංඛ්‍යාව වැඩි නිසා අවස්ථා තුනක් දෙනවා. එතකොට වෙනම රූපවාහිනී සාකච්ඡා පවත්වගෙන යෑමේ අවස්ථාවක් ඇත්තේම ඇති වෙන්නේ නැහැ. මේ පනත නිර්මාණය කරනකොට මම හිතන්නේ ඒක තීරණය කරන්න ඇති. තමන්ගේ මතය තමන් මොන වගේ දෙයක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක පිළිබඳව ඒ සාකච්ඡාවලදී කියන්න පුළුවන්. එක අපේක්ෂකයෙකුට අවස්ථා තුනක් ලැබෙනවා එක් අවස්ථාවක් විනාඩි 15ක් වන විදියට. දැන් මේක හැමෝටම සාධාරණ වෙන්න ඕන නිසා අපි තමුන්නාන්සලාගෙනුත් ඒ වගේම ගුවන් විදුලි සංස්ථාවත් අපි ඉල්ලා හිටියා දෙන්න පුළුවන් ගුවන් කාල සීමාවන් ඒ වේලා කාල වේලාවන් මොනවද කියලා. අපි ඒකත් අරගෙන අපේක්ෂකයන් අතර එකඟත්වයක් නොමැති නිසා පන්තියේ තියෙන ප්‍රතිපාදන අපි කුසපත් දීමකින් උන්ට අවස්ථාව තෝරලා දෙනවා. ඒතකොට හැම අපේක්ෂකයාටම සමාන වූ ගුවන් කාලයක් මේ පනතේ විධිවිධාන අනුව අපි ලබා දෙනවා. ඒදී තමන්ගේ මතය තමන් දේශපාලන දර්ශනය මොකද කරන්න බලාපොරොත්තු වෙන කියන එක පිළිබඳව මේ අපේක්ෂකයන්ට දැනුම් දෙන්න පුළුවන්. හැබැයි කොන්දේසි කීපයකුත් පැනෙවුවා මේ ගමන
විශේෂයෙන්ම පැය 3කට කලින් අදාළ මැදිරියට යන්න ඕනේ ඊළඟ එක රෙකෝඩ් කරන්න. මොකද ඒ අතරතුර යම්කිසි මතභේදාත්මක කරුණක් තිබුණොත් අපේ කොමිෂන් සභාවේ නීතිංශයේ සීරුවෙන් සිටිනවා ඒ අයට දැනුම් දීමක් කරාම ඒ අය ඇවිල්ලා ඒ කතාව එහෙම නැත්නම් ඔහුගේ දේශනය පිළිබඳව නැවත පරීක්ෂා කරලා බලලා තමයි විකාශනය කරන්නේ. පටිගත කරලා යන හින්දා පටිගත කරන් පස්සේ අනිවාර්යෙන් අපේ නිලධාරියෙක් ඒ පටිගත කරපු සාකච්ඡාව බලලා තමයි ප්‍රචාරය කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් එහිදී ඍජුම අපේක්ෂකයාට එහෙම නැත්නම් අපේක්ෂකයාල නියෝජනය කරන කෙනෙක්ට පෙනී සිටින්න පුළුවන්ද? ඒක හොඳ ප්‍රශ්නයක් ඔබතුමා යොමු කරේ. අර වෙනුවෙන් පෙනී සිටින අපේක්ෂකයන්ට කිසිසේත්ම ඉඩ ලැබෙන්නේ නැහැ. යම්කිසි අපේක්ෂකයෙක් වෙනත් අයෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙලා කතාවක් කරගෙන ගියොත් අපි දේශනය ඔහුගේ කතාව ප්‍රචාරය කරන්නේ නැහැ. අපි තීරණය කරගත්ත කොමිෂන් සභාවත් ඒ මාධ්‍ය ආයතන ප්‍රධානියත් ඔහුට නැවත ඒ අවස්ථාවක් නොදෙන්න. ඒ අනුව වෙනත් අපේක්ෂකයෙකු වෙනත් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින්න බෑ. තමන්ගේ අපේක්ෂකත්වය වෙනුවෙන් විතරයි අපේක්ෂකයන්ට මේ නිදහස් ගුවන් කාල සීමාව තුළ පෙනී සිටින්න පුළුවන්. මොකද විශාල වියදමක් මේකට රජය විසින් දරන නිසා. දැන් ඊයෙන් පස්සේ මැතිවරණ නාමය උච්චනා භාර ගැනීමෙන් අනතුරුව දේශපාලන රැස්වීම් සහ විවිධ ප්‍රචාරණ මාධ්‍යයන් ක්‍රියාවට නඟුණා. අර ඩිජිටල් පූර්ව ප්‍රදර්ශනය පිළිබඳව සහ තවත් තහනම් කරපු දේවල් ගණනාවක් තිබෙනවා. මැතිවරණ පනත අනුව ප්‍රචාර කටයුතු සඳහා කරන්න පුළුවන් වෙන්නේ පෝස්ටර් එකක් ප්‍රදර්ශනය කිරීම පමණයි. එයත් පුළුවන් වෙන්නේ යම්කිසි රැස්වීමක් පැවැත්වෙන අවස්ථාවකදී ඒ රැස්වීම පැවැත්වෙන බව දැනුම් දීම සඳහා. ඒ පනතෙන් පැහැදිලි සඳහනවා මේවා තහනම් සියලුම කටවුට් පෝස්ටර්ස් බෑනර්ස් සියල්ලම තහනම් ප්‍රචාරක දේවල්. එඳා ඒ නියමාකාරයෙන් ගත්තොත් එකම දේ කරන්න පුළුවන් රැස්වීමක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට තමන්ගේ පාක්ෂිකයන් අහවල් දවසේ රැස්වීම පැවැත්වෙනවා කියලා ස්ථානය වේලාව සහ කතිකයන් කවුද කතා කරන්න කියන එක තමයි සඳහන් කරන්න පුළුවන්. ඒත් එක්කම එහි ඡායාරූප කිසිවක් පළ කිරීමේ හැකියාවකුත් නැහැ. මේ පරත් දේශපාලන පක්ෂ ලේකම්වරු ඔවුන්ගේ නියෝජිතයන් එක දිස සාකච්ඡා තීරණයකට ආවේ ඒ පනතේ තියෙන නීති ඒ ආකාරයෙන් අපි ක්‍රියාත්මක කරන එක වඩාත්ම සුදුසුයි කියන එක. අපි සමහරලාට යම් යම් ලිහිල් කිරීම් කරන්න ගියා මේවා සීමාවන් කොහෙන්ද නවතින්නේ කියන එක ගැන හිතාගන්න ඕන. අපි එකම දේ මේ ඡන්දයක් තියන්න දේශපාලඥයෝ ඉන්න ඕනේ. දේශපාලන ක්‍රමයක් තියෙන දේශපාලන පක්ෂ තියෙන ඕනේ ඔවුන් ප්‍රචාරණය කරන්න ඕනේ. ඒ වගේ පැත්තකුත් තියෙනවා. ඒ දෙපැත්තම ආවරණය වෙන රැකගන ආකාරයට ඔවුන්ට යම්කිසි ඔවුන්ගේ අවශ්‍යතාවයත් ඔවුන්ටත් එයා දෙන ගමන් තමයි මේ දේ කරන්න වෙන්නේ. මොකද නීතියේ තියෙන තත්ත්වය තුළම. ඒ හින්දා තමයි අපි මේ පාර යෝජනා වුණේ පෝස්ටර් එක උනත් දාන්න පුළුවන් වෙන්නේ අපේක්ෂකයාගේ පින්තූරය පක්ෂේ සලකුණ තමයි. අපේක්ෂකගේ පින්තූරේ අපි තමන්ගේ පක්ෂ කාර්යාලයක ප්‍රදර්ශනය කිරීමේ හැකියාව තියෙනවා. තාමත් හැබැයි අපි දකිනවා ඡායාරූප තියෙනවා. ඔව් නෑ මේකේ නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ වෙන්නේ අද සිට. නාමජනා බාරන් ඊයේ පටන් ගත්තා. අපි පොලිස් දෙපාර්තමේන්තුවත් ඒ වගේම අර චන මහත්තයා කිව්වා වගේ දිස්ත්‍රික්ක 25ම අපේ මැතිවරණ ආරවුල් නිරෝධකනේ මධ්‍යස්ථාන තියෙනවා. ඒවැ වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඒ පැමිණ ලැබුණ ගමන් පොලිසියෙන් දැනුම් දීලා තියෙන කරුණාකර සීනුම දේවල් ඉවත් කරන්න කියලා. අපි මුලින්ම ඉල්ලීමක් කරන්නේ මොකද මේ දේවල් කරපු කට්ටියට පුළුවන් තමන්ට ඒක ඉවත් කරගන්න. විශේෂයෙන්ම ලොකු කටවුට් ගහලා තියෙනවා නම් බැනර්ස් ඒවා අයින් කරන්න. ඒක වෙනම මොකද අපි ගියත් පොලිස් දෙපාර්තමේන්තුව ගියත් නගර සභාවෙන් ගියත් ආයි රජයේ මුදල්ම තමයි මේකට වෙන්නේ. සමහරවිට අපිට චෝදනා කරන ආයි රජයේ මුදල් මේකට පාවිච්චි කරන්න කියලා. මොකද මේ වෙනකොට පොලිස් දෙපාර්තමේන්තුවට ඔවුන් ඉල්ලන තියෙන පරිදි ඒ සෑම් පොලිස් ස්ථානයකටම අනුයුක්ත කරලා තිනවා කම්කරුවන්. ඒ කම්කරුවන් සඳහා අවශ්‍ය සියලුම ගෙවීම් අපි කරන්න බැඳලා ඉන්නවා. ඒ ඔවුන් යොදලා තියෙන මොකද මේ කාරණාව සඳහා. එහෙනම් මේක ගහන්න නැත්නම් අපිට අර කම්කරුව අවශ්‍ය වෙන්නේ. ඒ වියදම නවතිනවා. මේ වියදම යන වෙන කායකත් නෙමෙයි. අපේ මේ රටේ සාමාන්‍ය මහජනතාවගේ බදු කාසි වලින්. එහෙනම් මේ ගැන පොඩ්ඩක් හිතන්න කියලා අපි ඉල්ලන්නේ. ඒත් උත්සාහ කරන්න පුළුවන් තරම් ඒ සියලුම පොලිස් දෙපාර්තමේන්තුවත් අපේ නිලධාරියෝදලා මේ සියලුම දේවල් ඉවත් කිරීමේ කටයුතු. දැන් අර රැස්වීම් තියෙන සීමාව තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සහ ඒ ආශ්‍රිත අනිකුත් ප්‍රචාරයන් පිළිබඳව තියෙන තත්ත්වය කොහොමද? ඔව් රැස්වීම් භූමිය තුළ තමන්ට පුළුවන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන්න. ඒත් එක්කම වාහනයක ශබ්ද විකාශන යන්ත්‍රය බැඳගෙන ගිහිල්ලා
ප්‍රචාරය කිරීමේ හැකියාවක් නැහැ. මේ ඔය මැතිවරණයටම අදාළව නෙවෙයි. මේ දැන්ට තියෙන සාමාන්‍ය නීතිය. ඉතින් මේ ගොඩක් අය මැතිවරණයක් ආවන් පස්සේ මේ හැමෝම මැතිවරණයයි මේක කරන්නේ, අයි මේක කරන්නේ නැත්ද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. මේක සාමාන්‍ය නීතිය තියෙන. ඉතින් මේ රටේ තියෙන නීතියක් ඒක. ඒක ඒක ක්‍රියාත්මක වෙනවා නම් ඉතාම හොඳයි. කළ යුතුයි, ක්‍රියාත්මක කළ යුතුයි. ඒක අනිවාර්ය විශේෂම මැතිවරණ සමයේදී වෙන ප්‍රශ්න තමයි මේකෙන් දැනෙන ආකාරය වැඩි මිනිස්සුන්ට. මොකද අපි සිංහල අවුරුද්දකට එන දන්සැලකට එහෙම ශබ්ද විකාශන යන්ත්‍රයක් දාලා දැම මිනිසුන හැඟීමට වඩා මැතිවරණයක් අවස්ථාවේදී ශබ්ද විකාශන යන්ත්‍රය පාවිච්චි කරද්දී දේවල් තුළ වෙන බලපෑම් වැඩි නේද? දැනනවා වැඩි මිනිස්සු. එතන මේ කාලේ ගොඩක් අපිට චෝදනා ගන්න එක කිසි ගැටලුවක් නැහැ. නමුත් එතෙන්ද තියෙන එකම දේ අපි මේ පවතින සාමාන්‍ය නීති තුළ යනවත්තන්න පුළුවන් දේවල්. ඒ හින්දා සාමාන්‍යයෙන් රැස්වීමක් පැවැත්වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ භූමියට විතරයි ශබ්ද විකාශන පාවිච්චි කරන්න පුළුවන්. පාරවල් දිගේ කිලෝමීටර් ගණන් දාන්න හැකියාවක් නැහැ. සැරසිලි කිරීමත් කරන්නේ ඒ භූමිය තුළ විතරයි. කියන්නේ කොඩි ධජ පතාකව දාන ඕන දෙයක් අන්තය පාර හරහා පාර අවහිර වෙන ආකාරයට මේ ඒවා සකස් කරන්න බෑ. සියල්ලම අඩුතරමේ ගත්තොත් එහෙම අපි මොන හරි කටවුට් එකක් ගහනම් ඒකත් ඒ පිටණියේ ඇතුළත පැත්තට මුහුණට එන්නේ දිහා තමයි. දැන් පාරට මෙන්න ගහන්නත් බෑ. ඉතින් ඉඳා අපිට එවැනි දේවල් ක්‍රියාත්මක කිරීමේදී මම මේක හොඳම මැතිවරණය. මොකද හේතුව අපේක්ෂක සංඛ්‍යාව අඩු වෙන්නේ. එහෙනම් අපිට කතා බහ කරලා පාලනය කරගන්න පුළුවන් සංඛ්‍යාව අඩු වෙනවා. නමුත් අපි දන්නවා පාර්ලිමේන්තු මැතිවරණ පළාත් සභා පළාත් පනත අපි විශාල සංඛ්‍යාවක් ඉන්නවා. දැන් මේ 35ක් නින්නේ. මේ 35ත් එක්ක එකගත් එකට එන එක පහසු වේ. දැන් මේක තමයි හොඳම අවස්ථාව අපිට මේ නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරගන්න අවශ්‍ය මූලික ඒක ගියොත් ඒ ආදර්ශය ගියොත් මේ රටේ ප්‍රධාන පුරවැසියන්ගෙන් ඒ ආදර්ශය ගියොත් මම ඊට පහළ අනිත් විධායකයේ විවස්සදායකයේ පළාත් සභා සහ පළාත් පාලන චන්ද්‍රවිසීවලදී ඔවුන්ගේ පාක්ෂ අනිකුත් අපේක්ෂකයන් ඒක ආරයි. අපි දන්න මේක හොඳම අවස්ථාව පොලිස් දෙපාර්තමේන්තුවට සහ අපිට ඒ වගේම මේකේ වගකීම අනිත් පැත්තෙන් තියෙනවා සාමාන්‍ය ජනතාවට. ඔවුන්ට පුළුවන් මේ පෝස්ටරේ අලවනකොට තමන්ගේ තාප්පේ අලවන්න එපා කියලා නැත්තම් ගලවන්න පුළුවන්. ඒක ඒ පැත්තෙන් සහයෝගයක් දෙන්නත් පුළුවන් අපිට. ඔක අපිම ගිහිලා ගලවන්න ඕනේ. මේක අනිත් පුරවැසියන්ගේ අයිතිවාසිකම. පොලිසිය හෝ මැතිවරණ දෙපාර්තමේන්තුවේ විතරක්ම කාර්ය හැමෝම මේ සහයෝගය දෙනවා නම් අපිට මේ තියෙන මේ තත්ත්වෙන් මිදිලා හොඳ නිදහස සාධාරණ මැතිවරණයට යන ඉඩකඩ ලැබෙනවා. ඔව් චන්මාත්මා, දැන් ඒකම මේ අපේ රථවාහන සැරසීම අපේක්ෂකයාගේ සහ අපේක්ෂකයන්ට හිතවත් අයගේ රථවාහන සරසා මෙහි ගමන් කිරීම අපි නිතර දක්නවල මේක තත්ත්වෙම. ඒක සම්පූර්ණ තහනම්. අපේක්ෂකයා ගමන් කරන වාහනේ පමණයි ඔහුගේ කොඩියක් හෝ පින්තූරයක් ප්‍රදර්ශනය කරගෙන යන්න පුළුවන් පක්ෂ සරකුණක්. ඒ හැරෙන්න වෙන කිසිම වාහනයක රථ පෙළපාලි ඒක සම්පූර්ණ තහනම්. ඇත්තරම කියන්න සතුටුයි ඊයේ නාම යෝජන අවසන් වෙච්ච ජනාධිපතිතුරා තෝරාපත් කර ගැනීමේ චන්දවිමසීමේ ඊට පසුව පොලිස් ප්‍රධානීන් කොළඹ අපිත් සමග සාකච්ඡා කළා. සාමකාමී පරිසරයක් තමයි කොළඹ තිබුණේ. ඇත්තරම ඒගොල්ල බලාපොරොත්තු වෙච්ච තරම් මේ ගැටුළුකාරී තත්ත්වයක් ඇති වුණේ නැහැ. ඒ අන හොඳ සංස්කෘතියක් ඊයේ ආරම්භ වුණා. ඒක සිරුම අපේක්ෂයන් එක්ක අපි දැන් කතා කරනවා. අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වාගේ මේ ක්‍රමවේදී ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් පාක්ෂිකයෝ අපට පාලනය කරගන්න පුළුවන්. තව වැදගත් කරුණක් කියන්න තියෙනවා, මේ උපමාන විධාන ආචාර ධර්ම සහ රාජ්‍ය සම්පත් අවභාවිතා මේ චක්‍රලේඛ නිකුත් කිරීම තුළින් රටේ හෝ රජයේ සංවර්ධන කාර්යයන් වලට කිසි බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ ඒවා කරගෙන යෑම කිසිම බාධා කිසිදු ආකාරක බාධාවක් ඇති වෙලා නැහැ. අපි කියන්නේ ඒවා ඒ උත්සව වලදී පක්ෂ අපේක්ෂකයේ ප්‍රවර්ධනය වීම වළක්වන එක විතරයි කරන්න ඕනේ. ඒක මේ කාරියට ඒ දඬ ගංගකින් එගොඩ වෙන්න තියෙන ඒ දඬක අත්වැල් දෙකක් වගේ මේ විධාන සහ නියෝග මේව අරගෙන අපිට යන්න පුළුවන්. මේක බාධාවක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා රටේ සංවර්ධන කාර්යයන් ඒවා ප්‍රචාරය කිරීම සහ ඒවට අවශ්‍ය ප්‍රසිද්ධි ලබා දීම කිසිසේත්ම නවත්තර නැහැ. ඊළඟට ඒ කරගෙන ආපු යම් යම් වැඩපිළිවෙළවල් තියෙනවනම් ඒවා කරගෙන යාමත් කිසිම ආකාරයක බාධාව ලක් වෙලා නැහැ. නමුත් මේවෙන් සීමා කරලා තියෙන්නේ මේ හිටි හැටියේ යම් කිසි අපේක්ෂකයෙක් හෝ පක්ෂය ප්‍රවර්ධනය වෙන එක වළක්වන්න තමයි මේ උපමාන සහ විධාන නිකුත් කරලා තියෙන්නේ. ඒකම ආයතන මට්ටමේ නම් උසස් වීම ලබා දෙනවා නම් නම පත් වීම ලබා දෙනවා නේ. ඒක තින් පත් කොයි වගේද මේ දවස්වල? ඒකත් මම හිතන්නේ පැහැදිලිවම කිව්වේ ඒක යම් කිසි දිගු කාලයක් තිස්සේ පැවැත්වෙන වැඩපිළිවෙළක් නම් දන්නවා මේ සංවර්ධන කටයුතු කරන යම් යම් ආයතන අත්‍යවශ්‍ය සේවකයෝ ඉන්නවා. ඒ බඳවා ගැනීම ඒවා නිසියාකාරයි. මොකද විශ්‍රාම යනවා, ඉවත් වෙලා යනවා, යනකොට බඳවා ගැනීමක් සිද්ධ වෙන්න ඕනේ.
එමනතුඒක නවත්තන්න අවස්ථාක්නය හැබැයි ඒ ආයතන කලින් හඳුන ගැතින මේ පුද්ගල විශ්‍රාමණ මේ ඇත මෙතන පුරපාඩුවක් වෙනවා ඒ හින්ද අපි මේසදා කලින් අදුම්පත් කරන එම යන ක්‍රියාදාමයක් තියෙනවා විදිමත් ක්‍රමවේදයක් තියෙනවා අදුම්පත් කැඳීම ඉටසේ සමුක පරීක්ෂණ පැවැත්වීම ඒ අතර යම්ම කාල පරාසය අදා අදුම්පත් කැඳවලා උදේ අදුම්පත් කැඳන හවස ඉන්ටව කරන පහුවද පත්වීම දෙන්නම බඳවා ගැනීම ක්‍රියා පටිපාටියක් තියෙනවා සෑම ආයතනකම රජයනය පෞද්ගලි ආයතන ගතත්වය වගේ එතන මේ සියලුම ආයතනයේ විධිමත් බඳවාගෙන පටිපාටි රාජ්‍ය සේවය තියෙනවා සහ පෞද්ගලි ආයතනත් තියෙනවා එතනේ හැම තැනකදීම ඒ ක්‍රමවත් ඒ ක්‍රමය පාවිච්චි කරලා එවැනි දෙයක් කාට ගැටලුවක් වෙන්නේ නැහැ යම් කිසි රාජ්‍ය ආයතන හිතනම් ඒක ගැටලුවක් වෙයි කියලා අපි හැමතිස්සම කියන්නේ කරුණා කරලා අපිට මෙතන කමිෂන් සභාව විමසන්න අපි ඒක බලලා අපි එස්දා අවශ්‍ය අනුමැති දෙන්න එහෙම නැතුව ඒ මුකුත් කරන්නේ නැතුව මේ සම්පූර්ණයෙන්ම ඒ ක්‍රියාදාමයෙන් පරිබාහිරව ගිහිල්ලා ක්‍රියාපටිපාටි කිසිවක් අනුගමනය කරන්නේ නැතුව බඳවා ගැනීම කරනවා නම් උසස් වීම කරනවා නම් ඒ වගේම අනිත් පැත්තට සමහරුන්ගේ මාරු වීම කරනවා නම් ඒක සම්පූර්ණයෙන්ම මේ අපි නිකුත් කරපු චක්‍රලයකට 2000 සැප්තැම්බර් මාසේ 19 අපි නිකුත් කරපු චක්‍රලයට සම්පූර්ණයෙන් පටහැනි. එහෙනම් ඒක එකට පටහැනි තරක් නෙවෙයි සාමාන්‍ය රජයේ තියෙන ආයතන සංග්‍රහ සහ මූල රෙගුලාසියටත් පටහැනි. එතන එකම දේ දැන් මේ කාලේ ඔහොම වුණාම වෙනදයක් වුණාම ආයෙන්නේ අර මැතිවරණේ පැත්තට තමයි. ඉතින් එතෙන්දී අපි කොහොමද අපි මැදිහත්වන මෙතන පැත්ත මොකද හේතුව? ඔය තුල යම්කිසි පාර්ශ්වයකට වාසියක් හෝ තවත් පාර්ශ්ව ආවාසියක් වීමට ඒක හේතු වෙන නිසා. ඉතින් අපි කියන්නේ සියලුම ආයතන ප්‍රධානීන්ගෙන් කියන්නේ ඔබ මේ එක පාටම දකින්න දෙයක් නෙවෙයි මේක. ආයතනයක අවුරුදු ගණනාවක් හිටපු පාලකයෙක් නම් උන් දන්නවා මේ කාලේ වෙන්න ඕනේ මොකද්ද කියන එක. එවැනිව සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ විධිමත් ක්‍රියාවන් සම්බන්ධ. එහෙම නැතුව මේ හදිස්සියේ එන පුරප්පාඩු සහ හදිස්සියේ බිහිවන තනතුරු වෙන දෙයක් වුණොත් අපිට ඒ සම්බන්ධයෙන් අවසානයේ වගකීමෙන් ඊට මැදිහත් වෙන නිලධාරීන්ට කියන එක තමයි සඳහන් කරන්න වෙන්නේ. නොවැම්බර් 16 ජනාධිපතිවරණයට දින තීන්දුව වෙලා තියෙද්දී දැන් තම ඔබ ඡන්දය පාවිච්චි කරද්දී ඔබ හිත කරද්දී ඡන්දය ප්‍රකාශ කිරීමත් එක්කම මේ ඡන්ද සීමාව සහ ඡන්ද කාලය තුළ අතිවිශාල විහිදුමක් යනවායි කියලා මෙතෙන් කොමිස මේ සභාපතිතුමන් ප්‍රකාශ කළා. හිතුවට වඩා මිසරේ මුදල වැඩි වෙයි කියලා. තත්ත්වය කොහොමද? ඒකට හේතු වෙන්නේ දැන් බොහෝ වෙලාවට මාධ්‍ය ආයතන කලින් කොච්චර මෙතනට විදමක් වෙයිද කියලා. ඒ වගේම අපි කලින්ම ඉල්ලුවා මේ දේශපාලන පක්ෂවලින් තරං කරන දේශපාලන පක්ෂ කරන්නේ කවුද කියලා අපිට දැනුම් දෙන්න කියලා. අපි ඒක බලාපොරොත්තු වුණාම අපිට ඇත්ත ලැබුණ 20 විතර ප්‍රමාණයක්. ඉතින් අපි උතුන යනට ඒ වගේ ප්‍රමාණයක් තමයි අපි විදම කතා කරේ මිලියන 4000 විතර යයි කියන එක. හැබැයි සෑම වැඩි වෙන සෑම අපේක්ෂකයෙක්ම නිසාම සම්පූර්ණයෙන් වියදම වැන්නා. දැන් උදාහරණයක් වොත් අපිට අපේක්ෂක 20ක් හිටියා නම් ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අපි හිතනවා අඟාලා අපිට 15 විතර ඉවර කරගන්න තිබ්බා. දැන් අපිට මේ අපේක්ෂක 35ක් වුණාම අපිට සාමාන්‍ය ඡන්ද පත්‍රිකාව ඔබට මතක ඇති මිට ඉහත අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකාවක අඟල් 26ක් වුණා. අඩි දෙකයි තව අඟල් දෙකක්. දැන් මේක අපිට මේ ජනාධිපතිවරණයේදී අපිට දැන්ට මේ අපි පිළිගත්ත පත්‍ර 35ත් එක්ක බැලුවෙන් පස්සේ අපි සාමාන්‍යයෙන් හිතනවා ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් 27ක් හෝ 28ක් ප්‍රමාණයක් වෙන්න පුළුවන්. අපි කොහොම තරම් කරන්නේ අපේක්ෂෙන් 5 දෙනයි කියලා. 5 දෙනෙක් තරම් කරා නම් ඒ ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය බොහොම පුංචි. අපි අඟල් 6ක් කියලා. දැන් අපිට ඒ වගේ 5 ගුණයක විතර ඉඩක් යනවා. කොළ ප්‍රමාණයක් යනවා. එතන මේ වියදම් පටන් ගන්න උතරින. අපි සාමාන්‍යයෙන් ඡන්ද පෙට්ටියකට අපිට දාන්න පුළුවන් ඡන්ද සංඛ්‍යාව 900ක් හෝ 1200ක් විතර ප්‍රමාණයක් අපි ඡන්ද පෙට්ටියකට දානවා. හැබැයි අඟල් 5 ඒවා ඒ ගන්නට දැම්මට අඟල් 30 ඡන්ද පත්‍රිකා අපිට ඒ වගේ ප්‍රමාණයක් දාන්න වෙන්නේ නැහැ. එතකොට අපි කිව්ව මේ 1000ක් ඉන්න ඡන්ද මධ්‍යස්ථානට අපි යවුවේ එක පෙට්ටියයි. දැන් අපිට සිද්ධ වෙනවා ඡන්ද පෙට්ටි දෙකක් හෝ තුනක් යවන්න. එතකොට අපි සාමාන්‍ය එක ඡන්ද පෙට්ටියක් අරන් ගියා නම් ඒ ඡන්ද මධ්‍යස්ථානයේ ඉන්න SPO මහත්තයාත් ඔහුගේ ගෝලයාත් සහාය නිලධාරියත් ඒ වගේම පොලිස් නිලධාරියත් එක්ක 3 දෙනාත් එක්ක කැබ් රථයක සාමාන්‍ය ඡන්ද පෙට්ටියක් අරගෙන යන්න පුළුවන්. හැබැයි ඡන්ද පෙට්ටි දෙකක් හෝ තුනක් වුණොත් මොකද වෙන්නේ? අපිට කැබ් රථයක් පාවිච්චි කරන්න බෑ ඒකට. අපිට සාමාන්‍ය වෑන් එකක් ගන්න වෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් කැබ් එකකට අපිට යන වියදම කැබ් රථයකට අපිට යන වියදම සහ වෑන් රථයකට යන වියදම ගත්තොත් එහෙම
අපි එදකට ගෙවන්න ප්‍රමාණය වෙනස්. අපි රුපියල් 2000ක් ගෙවුවනම් කැබ්‍රතේකට අපිට 3000ක් ගෙවන්න වෙයි වෑන් එකට. එතකොට ඒත් එක්කම අපි එක කම්කරුවෙක් තමයි පාවිච්චි කර එක ඡන්ද පෙට්ටියක් ගන්න. අඩුගාන ඡන්ද පෙට්ටි 3ක් විතර මොකද වෙන්නේ අපිට? අර ස්පී මහත්තයාට වක්කත් පොලිස් නිලධාරියට එයාගේ ආයුධත් එයාගේ මලුත් ඔක්කොම අතර ඔය ඡන්ද පෙට්ටි උස්සගෙන යන්න බෑ. අපේ නිලධාරි ගෙනියනවා. නමුත් අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා තව තව කම්කරුවෙක් මේකට එකතු කරන්න. ඔහුගේ පඩි ඊළඟ අනිත් පැත්තට ගියන් පස්සේ අපි අපි හැමෝම ඡන්දේ පාවිච්චි කරන ඡන්ද මධ්‍යස්ථානය ගත්තොත් ඡන්ද මධ්‍යස්ථානය බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ රජයේ පාස. එහෙම නැත්නම් ප්‍රජාශාලා. ඒක ලොකු ශාලා නෙවෙයි 20 පන්ති කාමරයක්. නම් ප්‍රජාශාලාවක් පොඩ්ඩක් ඔක 30යි 20ක් විතර වෙයි ගමක. එතකොට ඒ වගේ තැනක අපි පනතෙන් අපිට කියලා තියෙනවා අපේක්ෂක සඳහා නියුතු දෙන්නේ ඡන්ද මධ්‍යස්ථානට පත් කරන්න පුළුවන් ඡන්ද විමසීම් දිනේදී. 5 දිනක් නම් අපිට 10 දිනෙකට ඔතන දෙස්පම්පු තියලා තියන්න ඉඩකඩ තියෙනවා. මේක අපි කොහොමද 35කට දෙක ගානේ ගත්තොත් අපි 70ක් වාඩි කරනවා. ළමයි 40ක් ඉන්න පන්තියක අපි 70ක් වාඩි කරන්නත් වෙනවා. අනිත් පැත්තෙන් ඊළඟට අපේ නිලධාරි මණ්ඩලයේ ඒ අවශ්‍ය මධ්‍යස්ථානයේ සකස් කර ඒ ඉඩකඩ සියල්ල මේක තුලේ කරන්නේ. එතකොට සමහරට අපිට සිද්ධ වෙනවා ඒ ඉඩ ප්‍රමාණය පැද දින බිත්තියක් කඩලා පන්ති දෙකකට එකතු කරන්න වෙන්න පුළුවන් සමහරකට. එතකොට ඒ ධර්ණ වියදම මේක මේ ඡන්ද පත්‍රිකාවේ වැඩි පොඩි වෙනසකුත් එක්ක මේ රටේ සඳසනන වියදමේ තා විශාල වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒකයි ඊසාපත පැහැදිලි කරේ. අපි මේක 400යි කවට කෝටි බිලියන. ඔකෙන් 4000ක්. ඔව්. 4000ක් වට බිලියන. ඕක සමානට 6000ක් විතර වෙන්න පුළුවන්. මොකද මේ දිගින් දිගට මේ සියල්ලම ඒ වගේ දා ගණන් කරන්න කියන ගතන කාලෙ අපි සාමාන්‍ය ඡන්ද පත්‍රයක් නවලා ඡන්ද පෙට්ටියට දාන්නේ. ඕක ගණන් කරලා දිග අරගෙන පොහොම පහසුයි. අඟල් 10ක විතර මොකද අඟල් 30ක විතරයක් කරන මොකද ඔක දාන කෙනා නවල නවල දාන ඔක ඡන්දපත්ක දිගාරින්න ගියාම ගතන කාලේ එතකොට ගණන් කිරීමට ගතන කාලේ පස්සට යනවා ඒ කාලයත් එක්කම අනිත් පැත්තේ මොකද අපි පහුවෙන්ද උදේ ඉවර කරගන්න පුළුවන්කම තිබ්බනම් සමහර දවල් කෑම හවස තේ වෙනකන් අපිට තියාගන්න එතකොට ඒ කාර්යමණ්ඩලයට අපි ඒවා සම්පත්ද ඒ සියලුම දේ වේදන් අපි දරන්න ඕනේ තියෙන මේක මේ ලොකු වේදමක් යනවා පොඩි සිද්ධියක් නිසා සමහර දැන් නොවැම්බර් 16 ඔබගේ වටිනා ඡන්දේ තිබෙන වටිනාකම වෙනදටත් වඩා වැඩි කියලා අපිට හිතෙන්න පුළුවන්. හැබැයි මෙච්චර දේවල් කළත් ඔබ ඡන්දි දාන්න යන්නේ නැත්නම් එතන තියෙන අගතිය සහ ඒ සඳහා මොකක්ද මැතිවරණ කොමිසම් සභාව විදිහට ගෙන ඇති තීරණේ ඡන්දදායකයා ඡන්ද පුලට ගෙනවා ගැනීම සඳහා. අපි ඇත්තටම දැන් මෙවැනි වැඩසටහන්. ඔව්. උනත් අපි මේ පුළුවන් තරම් උත්සාහ කරන ඡන්දදායකයෝ ඡන්ද මැදසට ගේන්. මොකද හේතුව මේ අපේ ආණ්ඩු ක්‍රියාස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා මේ රටේ අයිතිය තියෙන්නේ මහ ජනතාවට. ජනතා පරමාධිපති මේ පරම අයිතිය තියෙන්නේ අපිට. ඒතරේ අපි අයිතිය ක්‍රියාත්මක කරන ආකාර තමයි. අපි විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, මේ ඡන්ද බලය මේවා අපි මේ මේ ඡන්ද බලයෙන් මේ සියල්ලම අපි කරන්නේ අපේ අයිතීන් ක්‍රියාත්මක. යම් කිසි කෙනෙක් තමන්ට දෙන අයිතිය පාවිච්චි කරන්නේ නැත්නම් එතෙන්දී ඇත්තටම ඔහු ඔහුටම කරගන්න හානිය. ඒකම නව ඡන්දදායකින් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඔව් 2015 අපි අවසාන 2015 තිබිච්ච ජාතියකට වඩා 9,27,000 වගේ ප්‍රමාණයක් අලුත් ඡන්දදායකෝ එකතු වෙලා තියෙනවා. මම මේ ජාතියන දෙක අතර ගත්තු. එතකොට මීට කලින් ජාතියලා තෝරාගත්තී ඡන්දය පාවිච්චි කරපු සංඛ්‍යාව වෙන්නේ 1,50,000ක ප්‍රමාණයක්. අද 1,59,000 වගේ ඉන්නවා. මේ 9,27,000 ප්‍රමාණයක වර්ධනයක් තියෙනවා මේ කාලය තුළ එකතු වෙලා තියෙනවා. එතකොට ඒ අලුත් ඡන්දයක සංඛ්‍යාව. ඒ වගේම අපි සියලුම අපිට අලුත්ද පරණ මේ සියලුම ඡන්දදායක ඔය 1,59,92,96ම එක හා සමාන වටිනාකමක් තියෙනවා. මොකද හේතුව ඔවුන් ඡන්දය පාවිච්චි කළත් නොකළත් ඔවුන් ඡන්දය පාවිච්චි කරනවා කියන අරමුණෙන් අපි සියලුම වේදන් දරන්නේ. මම මුලින්ම කිව්වේ දැන් අපි ඡන්ද පෙට්ටිය එතනට යන ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව හිටා. එතකොට ඔබ තමන්ගේ අයිතිය පාවිච්චි කරත් නොකරත් මේ රටේ මහ ජනතාව ඔබ වෙනුවෙන් ඒ සඳහා කරන වියදම කරලා ඉවරයි. ඒක අපිට අයින් කරන්න බෑ.
අපි සාමාන්‍ය අපි දන්න 10ක් 8ක් 9ක් පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඒ කියලා අපිට ඒ ඡන්ද පත්‍රිකා හැම පුදුරේ නොකර හිමින බෑ. අපි හැම කෙනාම ඡන්දේ පාවිච්චි කරනවා කියන අරමුණින් තමයි ඒ දේ කරන්නේ. ඒතකොට ඒ ඒක එකක්. අනිත් පැත්තෙන් අපේ අයිතියකයි අපි අතහැරලා දාන්නේ. අපිට තියෙන අයිතිය තියෙන රටේ අපි ඒක අතහැරලා දාලා වෙන කාට ඊට පස්සේ අපිට මොකද වෙන්නේ? අපි ඊට පස්සේ අපිටම හිතෙන්නේ නැද්ද අපි අයිතියක් පාවිච්චි කරන්නේ නැහැ කියලා? හොඳයි, අද අපි සාකච්ඡා කළේ ඔබේ වටිනා ඡන්ද අයිතිය සුරැකිව භාවිත කිරීම සඳහා සිදු කරන ක්‍රියාවලිය පිළිබඳව. ළඟදීම ඇල්පිටිය ඡන්දය විමසීමට සූදානම්. ඒ පිළිබඳව අපි ඉදිරි දිනයකදී තවත් කතා කරනවා. පසුගිය වෙනසහන් තුලදීත් අපි සාකච්ඡා කළා. අද අපි මෙතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමන් සමන් ශ්‍රී රත්නායක මහත්මයාට ආරාධනා කළේ. ඒ වගේම අධ්‍යක්ෂ පර්යේෂණ ක්‍රම සම්පාදන චන්නපීද සිල්වා ඔබතුමාට බොහොම ස්තුතියි. අපි සමු ගන්නවා අද දවසේදී මේ මෙතිවරණ ක්‍රියාවලියේදී ඔබේ වටිනා ඡන්දය භාවිත කිරීම සඳහා ඔබ උනන්දු වීම සහාය වෙඩුවෙන් පෙළඹීම බොහෝ වැදගත්. ඔබට සුබ දවසක්. අයිබෝ.